ಹೌದು ಮೇ ಕೋಸಿಲಾಪುತೆ ಮೇನ್ ಮೇ ನಂಬರ್ ಕಡೆ ವಾ ಕಾಲ್ ಕದ್ದ ಅನ್ನಕ ಮಮ್ಮಾಟ ಎವನ್ನ ನಂಬರ್ ಕ ಸಾರಿ ಆ ತಿನೋನ್ ಗುಡ್ ಈವ್ನಿಂಗ್ ಮಗು ಬರಕ್ಕು ಕೋಲೆ ಗಿಲ್ಲ ಎಲ್ಲ ಬರಕ್ಕುನ ಅದು ಮೇ ಮಟ ದೆಮಾಪಿಯೋ ಮಟ ಕ್ಲಾಸಿಕ ಪಟಂಗನ್ನ ಕಲಿ ದೆಮಾಪಿಯಂಗೆ ಅದಾಸ ತಿನೋದು ಪಹಾಡ ಪಟಂಗಾತ ಥೊಂದೈ ಗೇಲ ಪಹಾಟ ಅಮಾರೋಯ್ ಹಯ ಹೊಂದೈ ನೀ ಟೈಮ್ ಮೇಕ ಆಯ್ ನಂ ಕಮಾಕ್ ನೈ හරි අපි යමු ළමයි පාඩමට දැන් පොත බලන්න 59 වෙනි පිටුව පෙරලා ගන්න ඔයා දාලා තියෙන්නේ අම්ම print කරන්න ඇයියේ අනේ අප්පා විතරක් ගන්න අම්මා අපි කියමු දැන් අම්මා ඉන්නවද ළඟ හසින්දුගේ තරන් නැද පුතේ අර ප්‍රස්ථාරක කියන එක තමයි එතනින්නම් තමයි අර ගත්ත මං අද ඇව්වාම මට ඒක තමයි දාලා තිබුණේ සංඛ්‍යා තුන ඒ ටික තමයි දෙක කොටස කියලා මෙතනින්නම් සර් දාලා තිබෙන මං ඒ ටික ගත්තා හරි 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 මේ දෙක කොටස් කමන්නේ ඒක කොහොමත් ඕනේ වෙනවා ඔව් පළවෙනි කොටස අරගෙන නැද්ද මම පළවෙනි කොටස දාලා නැතුව ඇති එහෙනම් පළවෙනි කොටස දැන් මෙයාට හම්බෙලා නැද්ද ගණන් පෙළපොත් මේක හම්බෙලා සර් ගෙදර ගේන දෙන්නේ නැහැ ඉස්කෝලේ තියෙන්නේ මාල් ප්‍රශ්නයක් ඒක ඉස්කෝලේ තියාගෙන ඒක කරන්නේ ගෙදර ගේන දෙන්නේ නැහැ මේ පොත හරි දැන් මෙහෙමයි මේ මේකේ ලොකු ප්‍රශ්නයනේ අද පාඩම් දෙකේ දරුවාට ලියන්න ඕනොත් ලියලා දෙන්න පොතේ කටුවට ලියව ලියා ගන්න ඔයා පොඩ්ඩක් බලන්න ඈ හොඳයි සර් සනීජා සනීජා කොහ කැමරා ඔන් කර ගන්න හරි මේ මේ දෙමාපිය මතක තියාගන්න මම මේ පොඩ්ඩන්ට එපා නොවෙන්න මහන්සි නොවෙන්න මේක කරගෙන යන්නේ මේ ලොකු දේවල් දෙන්නේ තාම හොඳයි එච්චර හිතන්න එපා දැන් චක්‍රේ කොහමද ළමයි චක්‍රේ පුළුවන්ද අපි කවද්ද චක්‍රේ ආය නැවත හදාගන්න ෆියාලා පුළුවන්ද චක්‍රේ දැන් අපි දෙවරක් තුන්වරක් විතරද කරේ ඔව් සර් ආහා දැන් දෙවරක් තුන්වරක් පුළුවන්ද පුතේ වාට ඔව් සර් හරි හැමෝටම මං හිතනවා පුළුවන් ඇති කියලා අපි හතර වරක් ඊගාවට අපි ලබන සතියේ විතර හතර වරක් කරමු. රයිට්. මේ බලන්න 101 සිට 200 තෙක් සංඛ්‍යා ලියමු. සහ කියෝ. මේක 200ට නෙවෙයි 1000ට යනකල් අපිට කියන්න පුළුවන්. හරි? මම මේකේ හදන පිළිවෙල කියන්නම්. අන්න බලා ගන්න. වලගාව කටුපතක් තියෙනවා නම් කටුපතේ කරත් කමක් නැහැ මේ ටියුට් එකේ නත මේ රයිට් මේකට අපි කියනවා කීයද 100 කියලා නේද එතකොට මෙයාට එකක් එකතු කරාම 1.1 එතකොට අපි මේකට කියනවා කීයද 101 තව එකක් එකතු කරාම මෙයාට 2.1 එතකොට 102 තව එකක් එකතු කරාම
එකසිය පහ මෙයාට තව පහක් එකතු කරහම දැන් කීයද දහයයි එකයි එකයි දැන් කීයද අපි එකසිය දහය දිසුල පුතා කැමරාව ඔන් කරගන්න සන සෙනාගේ කැමරාව ඔන් කරගන්න දිසුල හොඳයි අද ඔයාලා 18 යනකල් තියෙන ඕන ගානක් කියන්න පුළුවන් තරමට ගේනවා. හරි එහෙනම් හරි අවධානයෙන් අහගන්න. හරි 110 න මේකට දෙකක් පහක් එකතු කරාම කීයද? 5යි 1යි 1යි කීයද සංඛ්‍යාව? 115. මේකට තව පහක් එකතු කරාම 5යි 5යි 10යි බිඳුව දානවා එකක් ඉතිරි. 1යි 1යි 2යි 1යි දැන් කීයද? 120. හරි මම මේකට 8ක් එකතු කරාම 120 න 8ක්. 128. 128යි. Good. Right. මම කියලා 128යි නියමයිනේ. මේකට දෙකක් එකතු කරාම 120 32. Yeah, very good, very good, very good. 130යි. මේ 130ට 10ක් එකතු කරාම කීයද? 140යි. නියමයි, නියමයි. මේ තව 140ට 10ක් එකතු කරාම කීයද? 150යි. Very good. 150යි. 150ට තව 50ක් එකතු කරාම කීයද? 200යි. 5යි 5යි 10යි බිඳුව දානවා එකක් ඉදිරි 1යි 1යි 2යි. දැන් කීයද? 200යි. Very good. දැන් මම ඔබෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔබ 200 දන්නවනේ. මේ මෙයාට 200 කියනවා නම් හොඳට අහගන්න. මෙන්න මෙයාට කීය කියනවා ඇද්ද? 300. මෙයාට කීයද කියන්නේ? 400. මෙයාට 600. මෙයාට 700. මෙයාට එනම් කියව බලන්න. 900. Very good. 900. එතකොට මේ 1.3ක් ආවහම කියන්නේ 1000. Very good. Very good. දැන් ඔයාලා දන්නවා. මේ එහෙනම් 2.3ට කීයද කියන්නේ? 3.3යි නම් 3000. හැමෝම කටාරලා කියන්න ඕනේ. හරි. හරි. මං අහනවා 5.3යි කියන්නේ කීයද කියලා. 8.3. 8000. 9000. දැන් ඔයාලා මෙයාට කිව්වේ කීයද? 200. 200 නේ. නේද? මෙයාට 5ක් එකතු කරනවා. දැන් කීයද? 205. 205යි නේ. Good good good. මෙයාට කීයද කියන්නේ? 300. එහෙනම් මෙයාට කියන්නේ කීයද? 335. නියමයි. මේ මෙයාට කියන්නේ කීයද? 400. එයාට 400 කියනවා නම් මෙන්න මෙයාට කියන්නේ කීයද? 485. Very good. මෙන්න මෙයාට කියන්නේ කීයද ළමයි?
එහෙනම් මෙන්න මෙයාට කියන්නේ කීයද? 560. ඔයාලට ඔක්කොම පුළුවන්. මෙයා කීයද? 700. 800. ආහා. 680. මෙයා? නවසිය හැට දෙක නවසිය හැට දෙක මේ එතකොට මෙයා කියද කවුද සමූ කවුද සමූ කියනමින් ඉන්නේ කැමරා ඔන් කරගන්න හරි සසින්දු ටිකකට කැමරාව ඕෆ් කරගන්න පුළුවන් ඕන්නම් ඈ සසින්දු ලක්මිතට චූටිලාකට කැමරාව ඕෆ් කරගන්න පුළුවන් කැමතිනම් සමූ මේ ඔන් කරගන්න ඕන හැබැයි ඔව් කො සමූ ඇහෙනවද සමූට ඔව් සර් කැමරා ඔන් කරගන්න කවුද ළඟ ඉන්නේ? අම්මා. ඇයි කැමරා ඕෆ් කරන් ඉන්නේ? 100 1 1 1.3 100. සමූගේ මව. අදද සම්බන්ධ වෙන්නේ නැහැ. ඔව්ද? 6 5 5 5 5 5 5 5 5 5 5. කො සමූගේ මව ඇහෙනවද? අදද අලුතින් සම්බන්ධ වෙන්නේ ඔයා? දැන්සලක. හරි මට කියන්න ළමයි එහෙනම් මෙන්න මේ ගාන කීයද 546. මේ ගාන කීයද දැන්? 465. ඔකේ. ගුඩ්. කඩරලා කියන්න ඕනේ. ශබ්ද නගා කියවන්න ඕනේ. රයිට්. මෙන්න මේ ගාන කීයද? 789. දැන් නමසිය හැත්තේ අට දැන් කීයද? 981. දැන් කීයද? 798. දැන් ළමයි අහගන්න හොඳට මෙන්න මේ ගාන කීයද? 200. ඔන්න බලන්න මේක හරි වටින එකක්. හරි හොඳට හැමෝම බලා ගන්න. හියාරා කෝ කැමරා ඔන් කරගන්න. දිනුලි කෝ. දිනුලිලු. උදිත් මා දැන් තමා කට්ටිය එන්නේ 6:26. ගිය සැරේ 6 මාර්ට තිබ්බේ. නෑමම ගිය සතියේත් 6ටම තමා කරේ. එයා පෙන්නද? හරි පහ කවුද 4 වසර අහවසර තමා කරේ. රයිට්. මේ ආන්නකෝ. මේකට කියන්නේ කීයද ළමයි? 1. දැන් මෙයා කීයද? 10. දැන් මෙයා කීයද? 10. දැන් මෙයා කීයද? 10. දැන් කීයද? 10. 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
හරි දස දහස අපි එච්චර යන්න ඕනේ අපි දැනගත්තාම ඇති හරි මේ බලන්නකෝ දැන් දාහනේ මෙයාට එකක් එකතු කරනවා එතකොට 1යි 0යි බින්දුවයි 1 එතකොට 1001 නියමයි මේ මම මෙහෙම කරනවා මෙතන ලියනවා 10 දැන් 1010 1010 නියමයි 1010 right මේ මම මෙතන 5 කරනවා 1015 මතක තියාගන්න දරුවා ශබ්ද නගා කියනවාද කියන එක අධීක්ෂණය කරන්න මේක උච්චාරණයමයි අවශ්‍ය එකයි ෆියානා කෝ ෆියානා රයිට් මෙතන තිබ්බේ 15 නේ මම මේක කරනවා 35 1035 නියමයි මේ 87 1087 ෆියානා කියන්න ඕනේ පුතේ 98 1098 මේ ෂොක්නේ අතටොයි මේ මම මෙතන දැන් මෙහෙම දෙයක් කරනවා මම තවත් 100ක් ගන්නවා දැන් 1100යි very good very good 1100යි මෙතෙන් මම දානවා 2 දැන් 1200යි 1 දාපුවාම 300යිද 2 එකරි පිටිපස්සේ තියෙන 200ක් එතකොට 1200යි මම මෙතන ලියනවා 5 දැන් 1500යි very good මේ මෙතන ලියනවා මම මෙහෙම එකක් දැන් 1909 දැන් 1999 බලන්නකො ඔයාලා කොච්චර හොඳද කියලා මම මේක 7 කරනවා දැන් 7999 මේ එහෙනම් very good very good me 1543 very good very good අපි අලුත් ජාලඟට යමු 100 සංකේතයක්
අපි යමු මෙහෙම ගාලා අයදාස් හත්සිය අසු නමය කියද Very good. ඔයාලට පුළුවන් මේ ගාන දැන් කියන්න. Very, very good. නියමයි. දැන් කීයද? Very good. Thank you. Namadas Haisiya Hatte Attai. Ma mehema karanawa den. Den Namadas Attasiya Hatte Haya. Namadas Attasiya Hatte Haya. Devani sankhyawa 100. Etakota 100 sankhyawa thiyena. අපි තවත් සංඛ්‍යා හතරක් ගමු. දැන් ඔයාලට ලේසි නේ. Right. මේ කීයද හතර මේ කීයද 48 දැන් කීයද හතර right දැන් කීයද හාරදාස් අටසිය හැත්ත පහ රයි තවත් අපි එක ගානක් කවුද කෝසිලා පුතේවා කතා කරා දර අලුත් ළමෙකුට ඔව් සර් මම කතා කරා එයා හිතාගෙන ඉඳලා තියෙන හය හමාරටි කියලා ලොග් වෙන්නම් කියලා කිව්වා ආහා හරි මේ දිනුලි දිනුලිගේ මව ඇහෙනවද ඔව් සර් හරි කැම් එක තව චුට්ටක් පාත් කරන්න මට දරුවා වැඩ කරනවා පේන්න ඕනේ අම්මා ළඟ ඉන්න ඕනේ මේ අලුතින්ද සම්බන්ධ වෙන්නේ දිනුලි නෑ සර් මේ එයා ග්‍රේඩ් 4 වල ඉන්නවා ආ ඒක තමයි මේ මට චූටි හුරුවකුත් තිබ්බා මොකෝ ග්‍රේඩ් 3 වලට අද ආවේ ආහා අලුතෙන් මතක් වෙන එක හොඳයි කියලා හිතුණා සර් පොඩ්ඩක් වෙලාවකට හරි 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 ඔකේ ගුඩ් රයිට් මට කියන්න ළමයි එහෙනම් හොඳ ළමයි වගේ මෙන්න මේ ගාන කීයද 8888 right දැන් මෙහෙමයි අහගන්නකෝ දැන් මම ඉලක්කම් ටිකක් කියනවා 100ට වැඩි 1000ට අඩු මම හැබැයි මේකේ ලියන්නේ නැහැ හරි බෝඩ් එකේ ලියන්නේ නැහැ හැබැයි මං කියනවා ගණන් 10ක් කවුද බලමු 10න් 10ක්ද ඔව් 10ක් හෝ 15ක් මං කියයි කවුද බලමු හරියටම මොකද්ද 100 සංඛ්‍යාව වලට එන්නේ නිවැරදිව ඒක ලියන්නේ නේ හරි 800 ආගන්න 1000 වෙනවට 7 800 80 හරි අපි වැඩේ පටන් ගමු 378 හරි ලියන්න ඕනේ ඔව් බාන අය ඔයා ඉන්න මෙතන හරි ලියන්න ඕනේ 378 479
හාරසිය හත්ත නමය පන්සිය තුන පලවැනියට කිව මොකක්ද තුන්සිය හත්ත අට හිරායා ලියමු ලියමුකෝ බලාගෙන ඉන්න බෑ හිරායා ලියනවා පේන්නේ නැහැ දෙක සෙනිජ කෝ සසින්දු කැමරා ඔන් කරගන්න මම දැන් පේන්න ඕන වැඩ කරනවා ළමයි හරිනේ නිකන් ඉන්න බෑ 378 479 503 right 208 3 7 7 හරි 208 993 810 හරි 810 6738 6738 ඒක කටින් කියන කම ලියන්න පුළුවන් 6738 හරි ඒක ලියන්න පුළුවන් බැරි නෑ හරි 4000 පන්සිය විසිතුන හරදස් පන්සිය විසිතුන හරදස් පන්සිය විසිතුන නවදහස් එකසිය හත නවදහස් එකසිය හත එකසිය හත හරි පිළපොත් කාම කරන්නේ නැහැ නේ හත්දහස් හත්දහස් නමසිය අනු හතර හත්දහස් නමසිය හත්දහස් නමසිය නවසිය අනු හතර හරි බලමු 10න් 10ම හරි කාගේද කියලා දැන් හරිනම් හරි දා ගන්න ඕන මම කිව්වා 378 ඔයම හරි දා ගන්න හරිද right 479 503 හරි නම් හරි දා ගන්න 208 993 810 6000 738 හාරදස් පන්සිය විසිතුන නමදස් එකසිය හත හත්දස් නවසිය අනු හතර දායෙන් දායම හරි කාගෙද දායෙන් දායයි ඒකනේ ඒකනේ ෆියානා රයිට් රයාමා හසින්දු තිනෝන් ඔක්කොම හරිනේ රයිට් සියලු දෙනා වෙරි ගුඩ් හිරායා මොකද උනේ හිරායා හා සනජි සනිජා මොකද උනේ පුතේ හරිද වාගේ වැරදිද හරිද ඔක්කොම හරි හිරායා මොකද උනේ හරිද වැරදිද හිරායාගේ ඔබ තියෙනවනේ හතර තුනසලද ලියන්නේ
හරි දිස්සුල පුතා ඔයාගේ ඔක්කොම හරිද එකක් වැරදි මොකද වැරදි හතට බින්දු දෙකක් දාලා ආ දැන් කවන්නේ හදාගත්ත නේද පුතේ right good then ඔන්න බලන්න ඔයාලගේ පාඩම කොච්චර ලේසිද දැන් අපිට මේවා පුළුවන් ද බැරිද ඇලමයි මේවා පුළුවන් ද බැරිද දැන් අපිට පුළුවන් පුළුවන් මේ සංඛ්‍යා නාමය ලියන්න මේවා නෙමෙයි අපිට ඊට හයවත් පුළුවන්ද අපි යනවා ඊගා බල පිටුවට බලන්න right මොකද වෙලා තියෙන්නේ ඒකෙත් ඒවා පුළුවන් ද බැරිද ළමයි පුළුවන් අභ්‍යාස අපි අද කරමුද පන්ති ඉවරෙච්ච ගමන් කරමුද මොකද කියන්නේ කැමති කට්ටිය අත උස්සලා බලන්න ඉවර වෙනකල් කරන්න නියමයි ඔක්කොම අත උස්සනවා නියමයි නියමයි බලමු 108 right පුළුවන් ආ ඔයා ඔයිට වඩා තියන්නේ 300 මේව ප්‍රශ්නයක් නෑ නියමයි හරි good 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 හරි 300 400 බලන්නකෝ ඉතින් හරි ඒවා හැම ළමෙකුටම පුළුවන් සංඛ්‍යා දෙක right මෙතෙන්ට එනකල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හරි බලන්න 59 ඉඳලා 1 2 3 4 5 6 7 8 9 හරි 67ට එනකන් තෙමාපියෝ ඉන්නා ළඟ මේ දරුවෝ මේක අල්ලගත්තද මම කරගෙන ගියා වේගෙ වැඩිද මට චුට්ටක් දැනගන්න ඕනේ. ෆියානාගේ මව ෆියානා වැඩේ අල්ලගත්තද? අල්ලගත්තා ප්‍රශ්නයක් නැහැ. වේගෙ වැඩි නැහැනේ. නෑ. හසින්දුගේ මව ළඟ හිටියා. හසින්දුගේ තත්ත්වය මොකද? අල්ලගත්තද වැඩේ? මියා තිබ්බා සර්. මම ලිව්වා. හරි ඉගාවට හසින්දු කෝ හසින්දුගේ මයික් එක ඔන් කරන්න හසින්දු අල්ලගත්තස ප්‍රශ්නයක් නෑ තිනෝන් පුතා ඔව් කියන්නකෝ 1000 ගානට ගිහින් ආපහු 100ට එනකොට ටිකක් අවුල් සර් ආහා නමුත් මේ පාඩමේ යම් තරක් දුරට අල්ලගත්තා කියලා හිතනවද? ඔව් සර් අල්ලගත්තා එහෙම. 1000 ගණන් අමතක කරන්න. මෙයාලට 1000 ගණන් නෑ. නමුත් මං කරේ අවස්ථානුකූලව අරන් ගිය පිකමයි. හරි. හොඳයි සර්. හොඳයි. තිනෝන් මොකද තිනෝන්ගේ තත්තේ? එයා කරගෙන යනවා සර්. ආ ඒකනේ ඒකනේ. විසුල. එක් කරනවා සර් අර 1000 අර බින්දු දෙක දාපුවක තමයි වැරද්ද උනේ සර්. ගණන් ගන්න එපා. ඔවා ඔවා 4 වසරට යන්න කලින් හැදෙයි. සිත්මි ගේ මව මොකද උනේ සිත්මි දුවට? කෝ සර් අම්මා තාම නෑ නේ. කවුද ළඟ ඉන්නේ දැන්? කවුද ඉන්නේ ළඟ? ආච්චි. ආච්චි. ආහා. ආච්චි. හ්ම්. හරි අම්මා ආවම අපි කතා කරමු. හස්නා. හියාරා කවුද හියාරා? කවුද ළඟ හිටියේ හියාරාගේ?
කවුද දැන් ලොග්ගුනේ හස්නා කැමරා ඔන් කරගන්න හියාරාගේ මව හියාරා මේ වැඩේ අල්ලගත්තද බය වෙලා වගේ ඉන්නේ මොකද මේ අර මේ එයා අන්තිම රණාවේ යාට අර 1000 ගණන් ටික තමයි ප්‍රශ්නේ අර ටික අල්ලගත්තද අර ටික හරි ආ ගුඩ් අර ටික මම එක්ස්ට්‍රා කරේ මතක තියාගන්න ඒක තාම නැහැ නමුත් මේ හතර වසරෙන් එහාට යද්දී යන්න හතර වසරට කලින් තුන වසරදී මම ওই ටික කරනවා බයේ නෙමෙයි ඉන්නේ දුව නෑ නෑ මට පේනවා සසින් දුත් හරි හස්නා කවුද හස්නා ද හස්නද කවුද කැමරා ඔන් කරගන්න කැමරා ඔන් කරන්න හස්න හස්න අදද අලුතෙන් සම්බන්ධ වෙන්නේ සර් උදිත්ම මේ දුවගේ නම තියෙන්නේ සර් ආ උදිත්ම දැන් අදද අලුතෙන් සම්බන්ධ වෙන්නේ නෑ සර් අද දෙවෙනි දවසේ එක සැරයක් ජොයින් වුණා කට් වුණා අපිව ආහාහා එන්නේ අය පරක්කුනේ සර් මං හයහ මාර කියලා හිතන් හිටියේ පස්සේ මේ කෝල් එකක් දුන්නා මට මිස් කෙනෙක් එහෙම ජොයින් වුණා සර් දැන් බලන්නකෝ අපි පාඩමක්ම කරලා ඉවරයි ඒකට ජොයින් වුණා සර් ටිකක් හා මේ ආයේ කට් වුණා අපිව ආහාහා ඒකයි දැන් ආයේ රයිට් බලන්න වීඩියෝ එකක් අපි බලමු කරගෙන යමු කොහෙන්ද සම්බන්ධ වෙන්නේ මිස් ගම්පහින් ගම්පහ රයිට් හරි හරි දැන් මට කියන්න ළමයි අලුත් පාඩමක් කරනවද කරපු එකේ තියෙන වැඩ ටික කරනවද කොහොමද හොඳ කියලා කරා අලුත් පාඩමක් කරමු හරිද ඒකද අලුත් තව අලුත් පාඩමක් අපි කතා කරමු මේක ටිකක් ලේසි කතා කරලා දෙකේම හෝම්වර්ක් මේ සතියේ අතුලත කරමු. අද පොඩ්ඩක් රිලැක්ස් කරලා. හරි. රයිට්. දැන් බලන්නකෝ ස්ථානීය අගය හඳුනාගන්න යන්නේ දැන්. මේක ටිකක් අවබෝධයෙන් අහගන්න දරුවෝ. මේක හරි වටිනවා. හරි හොඳට මතක තියාගන්න. හරි අවබෝධයෙන් අහගන්න. හරි දිනුලේ මයික් එක මම ඕෆ් කරනවා ඔන් කරන්න එපා. රයිට්. හොඳට අහගන්න. දැන් මේක ගැන කතා කරන්න කලින් අපි මෙහෙම කරමු දැන්. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් මම ලියනවා. මෙන්න මේක කීයද? 3 කීයද? 3යි. රයිට්. මම වෙන එකක් ලියන්නම්. තව එකක් ලියන්නම් මං. දැන් මෙයා කීයද? 4. 4. ඔයාලා දන්නවනේ මේක නේද? හරි. මේ අහන්නකෝ. මෙයාට මම එකතු කරනවා 10ක්. 14. 14 ලියන්නේ ඔහොම නේද? ඔව්ද නැද්ද? ඔව්. හරි. මම මෙයාට එකතු කරනවා 20ක්. 24. මම මෙයාට අහගන්නකො. මෙයාට මම එකතු කරනවා 200ක්. නෑ. 324යි. ඔන්න දැන් අපි යනවා වැඩේට. හොඳට අහගන්න. දැන් ලේසි වැඩි. ඔයාලා වැඩේ අල්ලගන්න. රයිට්. මේ බලන්නකො. මෙන්න මෙයා මම මෙතෙන්ට ගේනවා. මෙන්න මෙයා මෙතෙන්ට ගෙනියනවා. මෙන්න මෙයා මෙතන තියෙනවා. දැන් බලන්න මොකද්ද මේ 324 හැදිලා තියෙන්නේ කොහොමද? 300 කුයි 20 කුයි
හතරකුයි එකතු වෙලා නේද මේ 324 හැදුනේ? ඔව්. හරි. අහගන්න. දැන් ළමයි මෙතන තියෙන ඒවට මෙන්න මේ අගේට අපි කියනවා මොනවද ස්ථානයට කියනවා? සිය ස්ථානය. සිය ස්ථානය. ඉතින් අපි කියනවා මොකද්ද? 10 ස්ථානය. 10 ස්ථානය. මෙතෙන්ට එකයිනේ. 10 ස්ථානය. 1 ස්ථානය. 1 ස්ථානය. 1 ස්ථානය. හරි මොකද්ද? සියයෙන් කියවෙන ඒවාට අපි කියනවා සිය ස්ථානය. 10ෙන් කියවෙන ඒවාට අපි කියනවා 10 ස්ථානය. 4 එකයිනේ. මෙතන අන්තිම එකට අපි කියනවා මොකද්ද? 1 ස්ථානය. තන ඉලක්කමක් තියෙන නිසා 1 ස්ථානය. ඉලක්කම් දෙකක් තියෙනවා නම් 10 ස්ථානය, තුනක් තියෙනවා නම් 100 ස්ථානය. තේරුණාද ඔයාලට දැන් මේක ටිකක්? තේරුණා. ඔව්. තේරුණා. ඔව්. තේරුණා සර්. රයිට්. එහෙමනම් දැන් බලන්නකෝ ඔයාලගේ පොතේ තියෙනවා 134. මෙන්න මෙතන තියෙනවා මොකද්ද? 100ක්. මේ ඊගාට මෙතන තියෙනවා 10ව 3ක්. මේ මෙතන තියෙනවා 1ව 4ක්. මේ මේ තියෙන්නේ 100යි 30යි 130යි 4යි 134යි. හැදිච්ච හැටි දැක්ක නේද? හරි. දැන් මෙතන 100ව කීයක් තියෙනවද හිස්තැන් පුරවන්න යන්නේ අපි? මට කියන්න. 100ව දෙකක් තිබෙනවා. එහෙනම් මෙතන අගේ කීයද? 200යි. 200යි. ගුඩ්. මෙතන 10ව කීයක් තියෙනවද? 4යි. එහෙනම් මෙතන අගේ කීයද? 40යි. මෙතන 1ව කීයක් තියෙනවද? 1යි. මේ මයික් ඔන් කරලා තියෙන එක හොඳයි. හැබැයි දෙමව්පියෝ දරුවට ඉස්සරලා කියනවා මට ඇහෙනවා ඒක එපා. දරුවා හිතලා කිව යුතුයි. නැත්තම් ඔබේ උදව්මයි ගන්නෙ. හොඳයි. ඒ හොඳ අම්මලා දරුවා උනන්දු කරන්න කියන්නේ සතුටුයි. හැබැයි දරුවට කියලා දෙන්න එයා උච්චාරණය කරන්න උත්සාහ කළ යුතුයි. වැරදුනාට කමක් නැහැ. වරදින්න ඕනේ. එක මතක තියාගන්න සෑම දරුවෙකුටම මගේ පන්තියේ වරදින්න ඕනේ. වැරදුන් නැත්තම් ඒ දරුවගෙන් වැඩක් නැහැ. ඒක මතක තියාගන්න. ඇයි ඒ? වැරදුනොත් තමයි වැරදි තැන් දරුවෝ හඳුනාගන්නේ. හරි. ඒක නිසාමයි. රයිට්. එහෙමනම් මෙතන අපි ලියන්නේ කීයද? 200. මෙතන ලියන්නේ 40. මෙතන ලියන්නේ 1. දැන් මේකේ උත්තරේ කීයද? සම්පූර්ණ අගය. මේ මෙතන කීයක් තියෙනවද ළමයි? තුනක්. කීයේවද තුනක් තියෙන්නේ? කීයේවා. එතකොට මෙතන අගය 300යි. දැන් මෙතන කීයක් තියෙනවද? නැත්නම් 0යි. මෙතන කීයක් තියෙනවද? 5. 5යි. එහෙනම් මෙතන අගය කීයද? 305. 305. මේ මම මේක මෙහෙම තියෙද්දි දරුවනේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන ඔයාලගේ. මේ බලන්නකෝ. 400යි 20යි 8යි. දැන් කීයද? 428යි. නියමයි නියමයි. ෂොක් ෂොක් ෂොක්. හරි සතුටුයිනේ ළමයි අල්ලගෙන. 800යි 800යි 40යි 6. 846. 846. 900යි. ධන
බින්දුවයි ධන 9 909 909යි මේ බලන්නකෝ 700යි ධන බින්දුවයි ධන බින්දුව දැන් 700යි හරි very good නියමයි 600යි ධන බින්දුවයි ධන 6යි හයසිය හයයි මේ very very good දක්ෂ ළමයි ටිකක් තමයි ඉන්නේ අද හොඳටම හොඳයි right මට කියන්නකො මෙන්න මෙහෙම එක 7000යි හොඳට අහගන්න මේක 7000යි හරි 500යි ධන අහගන්න අහගන්න තාම ඉවර නෑ try හතලිහයි ධන අට මම දිනුලි පුතේ මං වාගේ මයික් එක ඔෆ් කරනවා පැට්ටෝ රයිට් මට කියන්න 9000යි ධන 800යි ධන 60යි ධන 4යි 9764යි ඒ දක්ෂයෝ ටික කොහෙන් හම්බුණාද මන්ද හොඳ ළමයි try දැන් එහෙනම් මේවා පුළුවන් හරි මේවා පුළුවන් එහෙවනම් මට කියන්න මෙන්න මේ ගණකනාව දන්නව නේද ඔයාලා ඔව් සර් දන්නවද දන්න ඇත්තේ කවුද? ඔක්කොම දන්නවා. හරි. මට කියන්න මෙන්න මේ ගණක රාමුවේ 105 නිරූපණය කරන්න නම් මම බෝල කොහමද අඳින්න ඕනි? සිය පැත්තේ බෝල කීයක් අඳින්න ඕනද? එකක් එකයි දායස්ථානයට බිඳුවයි සිය ගාව කීයද එකයි තව එකක් අඳිනවද සිය රුඩින් නෑ ගාවට 10 ගාවත් එකක් අඳිනව නේද නෑ ගාවට ඉතින් නැති හින්දා බිඳුවක් දානවද අපි නෑ නෑ එක ගාව කීයක්ද අඳින්නේ? පහ. ආ 1යි 2යි 3යි 4යි 5යි. මං හරිද? හරිද? රයි. හරිද? නියමයි නියමයි. good. අපි යනවා ඊගා පිටුවට. හරි. මට ගණන් මෙන්න මේ දෙවනි ගානට සිත්මි නියමයි good good ගණකරාම තියනවද ඔයාලා ගාව ගෙදර හැමෝගෙම තියන අය මට හදලා පෙන්නන්න බාන්න එනවා සියස්ථානයට පහයි Okay. Good.
ඊගාවට මට කියන්න මෙන්න මෙයා එකසිය පහළව එකසිය පහළව විදුවා ලියද්දි කොහොමද ලියන්නේ අපි කාටද කියන්න පුළුවන් එකයි මේ බලන්න එකසිය පහළව නම් එකසිය පහළව ඇදලා තියෙන සීයකුයි පහළවකුයි සෝරි දහයකුයි එහෙනම් 340 ඇදලා තියෙන්නේ කොහමද 300යි 40යි 40යි 0.2 හරි දැන් ඔයාලා කියන්න 280 හැදිච්ච විදිය 280යි 7 7 7 right sasindu hari good good api yogenuth hadamu right 403 403 500 right ah පාඩමත් ඉවරයි හරි දැන් මුදල් පාඩම කරන්න යද්දී මං අද කරන්නේ නැහැ මුදල් පාඩම වලට වැඩි නිසා දෙමව්පියෝ අහගන්න විශේෂයෙන් මේක දෙමව්පියෝ අහගන්න දෙමව්පියෝ හොඳට අහගන්න මම අද පාඩම් දෙකක් කරා මේ පාඩම් දෙකට අදාළ පෙළ පොතේ තියෙන අභ්‍යාස දරුවා ලවා කරවන්න ඕනි කරවලා මට WhatsApp කරන්න group එකට දාන්න පුළුවන් right මේ පාඩම් දෙකම හරිම වටින පාඩම් දෙකක් ඒක නිසා මම කියන්නේ මොකද ඒක ශිෂ්‍යත්වෙට නෙමෙයි සාමාන්‍ය පෙළ නෙමෙයි ජීවිතේටම වටින පාඩම් දෙකක් හරි ගණිතයේ මූලික සංකල්පවල කොටසක් ඔය ඒකේ එකතු කිරීමත් එක්කලා තමයි මම ඔය හදාගෙන ආවේ ඒක නිසා මේකේ අභ්‍යාස නම් කරලා දාන්න ඕනේ දෙමව්පියෝ අංක 1 please හරි තව පැයක් තියෙන බලන්න මට පැයක් වැඩ කරන්න කැමති ළමයි අත උස්සන්න බලන්න මේ ඔක්කොම අත ඉස්සුවානේ හරි 7 වෙනකල් වැඩ කරලා 7 නෙමෙයි 8 වෙනකල් වැඩ කරලා ඔය ටික දාන්න එහෙනම් අද අමතක වෙන්න කලින් WhatsApp කරන්න හරි ඊගාවට ලබන සතියේ පන්තියට කලින් හරි අම්මා එක්ක කඩේට යන්න ඕන අහගන්න හරි කඩේකට යද්දි දැන් කඩවල් වලට යනවනේ බඩු ගන්න. හරි. යද්දි දෙමව්පියෝ මතක තියාගන්න කඩේ මුදල් ගෙවද්දි අදාළ මුදල දරුවට දීලා මොකද කරන්නේ? කඩේ මුදලාලිට කියන්න ඕනේ සල්ලි දෙන්න. ඊට පස්සේ ඉතිරි සල්ලි ගන්න හරිද කියලා බලන්න දරුවත් එක්කලා ප්‍රායෝගිකව මේක කරලා තියෙන්න ඕනේ එකපාරක්වත් දෙමව්පියෝ. හරි හරි දරුවත් එක්කලා ඔබ යනවා නිතර මොනවා හරි දෙයක් ගන්න යනවා යද්දී ඔබගේ දුව පුතා එක්කලා යන්න ගාන කියනවා කීයද 150යි නැත්නම් රුපියල් 85යි ඔබ දෙනවා 100ක් ඊට පස්සේ කඩේ මුදලාලි ඉතිරි දෙන එක දරුවා ගත්තාම ඔබ අහන්න හරිද පුතේ බලන්න රුපියල් 85ක් කිව්වා මම 100ක් දුන්නේ ඉතිරි 15යි දුන්නේ හරිද ඒ වගේ ප්‍රායෝගිකව කරලා බලන්න මුදල් පාඩම ඔබ දෙමව්පියෝ මතක තියාගන්න පාසල් නොගිය කෙනෙකුට උනාත්
මුදල් ගණනය කරන්න පුළුවන්. ඇයි භාවිතය නිසා. හරි එහෙමනම් ඔබේ දරුවටත් මොකද කරන්න ප්‍රායෝගිකව අපි මේක කියලා දෙමු. ඊට කලින් එයාලට පොඩ්ඩක් දරෙන්න නෝට්ටු කොළ සහ කාසි කියන ඒවා මොකද කරන්න භාවිතා කරන්න දෙන්න. ඊගාවට මේ ලබන සතියේ මොනවාද කාසි ටික කොළ ටික දරුවට දීලා තියන්න. මේක ප්‍රායෝගිකව කරන්න. හරිනේ කාසි ටිකකුයි කොළ ටිකකුයි අරගෙන පාඩමට ලෑස්ති වෙන්න ඇත්තේවා. හරි ඒවා නාස්ති වෙන්නේ නැහැ දරුවට දුන්නා කියලා මේ ප්‍රායෝගිකව කරන්න ඕනේ නිසා. ඊගාවට අපි දැන් මම හිතනවා දෙවනි මාසෙත් අපි කරගෙන ආවා. එක මාසයක් ඉවරයි අපේ ටර්ම් එක ඉවරයි. හැබැයි තාම ඉන්නවා මොනවාද අප්‍රේල් මාසේ ක්ලාස් ෆීස් නොගෙවපු අය. මං හරි අකමැති මොකද්ද ක්ලාස් ෆීස් මතක් කරන්න. හරි මං හරිම අකමැති. මුදල් නැත්තම් කතා කරලා කියන්න හැකි දවසක ගෙවන්න දරුවව සම්බන්ධ නොකර ඉන්න එපා. මම මෙහෙම කිව්වයි කියලා. සමහරු මාස මුලදිම ගෙවනවා. රයිට් සමහරු මාස මැදදි අගදි. නමුත් සමහරු ඉන්නවා දෙවැනි මාසෙත් ගිහිල්ලා ගෙවලා නැහැ. එතකොට ඒක පොඩි ප්‍රශ්නයක්. හරි මං කැමති නේ දරුවන්ව අපහසුතාවයට ලක් කරන්න. මම හිතනවා ඔබ මේක කරයි කියලා. ඊගාවන් කාට හරි හිතනවද දරුවෝ මේ 6 විතර වෙනකල් ඉන්න එක අමාරුයි කියලා නිදිමතයි එහෙම මොන හරි ප්‍රශ්නයක් තියනවද දෙමාපියෙකුට? නෑ. හරි. කාට ඔබේ ක්ලාස් එක හැමදාම අඟහරුවාද හවස 6ට තියෙනවා. පුළුවන් තරම් 6ටම දරුවත් එක්කලා ලොග් වෙන්න. හරි. දැන් දරුවෝ හොඳයි. දෙමාපියන්ට මොන හරි ප්‍රශ්නයක් තියනවද? පුතේ ඔයාලට මගෙත් එක්කලා කතා කරන්න. නෑ. හරි ලබන සතියේ කොටුපත ගන්න. අපි බොහෝ දුරට චක්‍රයේ ඉදිරි ටික ප්‍රැක්ටිස් කරයි. හරි ඒක නිසා බොහෝ දුරට අපි කරායි ලබන සතියේ කොටුපත ළඟ තියාගන්න. දෙමාපියන්ට පොදුවේ මොනවා හරි නැවත සැරයක් අහනවා මම. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න. සර් සිට්නිගේ අම්මට තියෙනවා. මොකද්ද කියලා මිස්? මේ මෙයාට දැන් 6ටනේ පන්ති පටන් ගන්නෙ සර්. ආ. 6ටනේ පන්ති පටන් ගත්තාම ලොකු දුවන්ට තියෙනවා 6:00 පන්තියක්. ගණන් පන්තියක්. ඔව්. ඔව්. ඒක දැන් එතකොට 6 මේ 6:00 ඉඳන් පැය කාලක් භාගයක් විතර මේ මෙයා ගාව නැතුව යනවා. මොකද අරයා පන්ති දාන්න 6:00 යන්න ඕන. 6:00 පන්ති කියන්නේ 6 කාලටවත් යන්න ඕන. හයහමාරට පන්ති පටන් ගන්න එයා ඇරෙන්නේ 8:00. ඒ ඇරෙන වෙලාවට ඒ වෙනකොට නංස මෙතන කියනවා අර අර ටයිම් එකේ තමයි චුට්ටක් එහෙම එහෙම වෙන්නේ එයා ළඟ ඉන්න නැතු යන. ආ ආච්චිද කවුද ඉන්නවා කිව්වා. දැන් මන් දන්නවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. කමක් නැහැ දරුවා කැම් එක ඔන් කරන් ඉන්නවා වැඩේ අල්ලගෙන යනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මම දෙමාපියන්ට අවධානයෙන් ඉන්න කියන්නේ දැක්ක ඔන්ලයින් උගන්ලාදී ඇහෙන්න නැති වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න නිසා. ඒක ලොකු ගැටලුවක් නෑ මිස්. පැය කාලකට විතර නේ දා විනාඩි 15ක් විතර දරුවා ළඟ ඉන්න වෙන්නේ නැත්තේ නේද? සර් ඒ කියන්නේ අරියාව දාන්න යන්නේ එයා 10 වසරේ. එයාට ගණන් පන්තියක් තියෙන ටිකක් දුර යන්න ඕන ගිහින් දාන්න. හරි. ඒක මවට ගැටලුවක් නැද්ද දරුවා තනියම පන්තිය හිටියට? මට නම් ඉතින් ගැටලුවක් නෑ අර චුට්ටක් අර සර් පන්තියේ ඉන්න කියන අම්මත් අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ ඉන්න කියන්නේම නිකන් නෙමෙයි දරුවෝ වෙන වෙන වැඩ. ඒතකොට ඔබ ළඟ ඉදදී නෑ පුතේ මේක කරන්න කියලා ඔබ ඔය පැත්තෙන් උදව් කරනවනේ ඒක නිසා. ඔව් සර්. හරි. හොඳයි. තව කාටද මොනවද ප්‍රශ්න තියෙන්නේ? නෑ. හරි. එහෙනම් මම බලන් ඉන්නවා මොකද්ද? 7ට කලින් 7 වෙනකල් 7 නෙමෙයි sorry 8
අට අට හමාර වෙද්දි මොනවාද අද උගන්නපු පළවෙනි පාඩමේ ටිකවත් ඉක්මනින් ඉක්මනින් කරලා දායි කියලා දෙමව්පිය බලලා හරි දෙන්න. හරි දාලම මට WhatsApp දාන්න. කෝසිලපති මොනවද කියන්න තියනවද? නෑස විශේෂ යමක් නැහැ. හදිසියේවත් පවර් කට් එකක් වුණොත් කියලා මම ක්ලාස් එක පුරාවටම හිටියා සර්. නා, thank you. මේ සර්. ඔව්. මේ ෆියෝනාට පොඩ්ඩක් අමාරුයි සර්. මේ ඔම්බත් කරන්න බැරි වෙයි සර්. ඒක දැන් මට කමන්නේ නැද්ද? ආ. ෆියානට අද කරන්න බැරුණා කමන්නේ හෙට කරලා දාන්න කමන්නේ මන් දන්නවද ෆියාන අමාරුවෙන් හරි හිටපු එක thank you පුතේ. ඔව් සර් දැන් සමාධියෙන් ඉන්නේ. හරි හරි පුතේ ඔයා මේ කමක් නැහැ. පස්සේ හෙට අනිද්දා දිහා දාන්න. හා. හරි. හරි එහෙනම් අපි අදට නතර වෙනවා. හොඳද? right. ආයුබෝවන් ළමයි. ආයුබෝවන්. 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 ආයුබෝවන් සර්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.